රෆා ප්‍රහාරය නවතා දැමූ බවට ඇමරිකාව සිදු කළ ප්‍රකාශයන් නොතකා ඊශ්‍රායල් හමුදා රෆාහි ප්‍රහාරය වර්ධනය කර තිබෙනවා. ගාසා තීරයේ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකරුවන් සඳහන් කළේ ඊශ්‍රායල් යුද ටැංකි රෆාහි ගිනිකොන දෙසින් ඉදිරියට ගොස් නගරයේ බටහිර දිස්ත්‍රික්කයේ වන යෙබ්නා දෙසට ගමන් කරමින් ඇති බවයි. නැගෙනහිර රෆාහි ප්‍රදේශ තුනක ඊශ්‍රායල් ප්‍රහාර ක්‍රියාත්මක අතර රෆා බටහිර දෙසට ගමන් කිරීමේ වැයමක්ද පවතින බවයි අනාවරණ කළේ. දකුණු රෆාහිදී හමාස් කණ්ඩායම් සහ ඊශ්‍රායල් හමුදා අතර ගැටුම් වාර්තා වී ඇතැයිද හෙළි කර තිබෙනවා. රෆා නගරයේ මධ්‍ය වෙත මේ දක්වා ඊශ්‍රායල් ප්‍රහාර එල්ල නොවුනද මතුවිය හැකි අවදානම සමග සිවිල් වැසියන් නගරය අතහැර යමින් ඇති බවයි වාර්තා කළේ. ඊශ්‍රායල් හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩැනියෙල් හගාරි පවසන්නේ රෆාහි ක්‍රියාත්මක අවසන් හමාස් බලෑණි හතර වනසා දැමීම සඳහා මෙම මෙහෙයුම සිදුවන බවයි. ඊශ්‍රායලයේ ප්‍රාණ ඇපකරුවන් 128 දෙනෙකු රෆාහි රඳවා සිටින අතර එම පුද්ගලයන් බේරා ගැනීම මූලික සැලසුම ලෙසයි නම් කර ඇත්තේ. මේ අතර හමාස් නායකයන් ඊජිප්තුව වෙත පලා යාමේ උත්සාහයන් වැළැක්වීම සඳහා දකුණු රෆාහි ඊජිප්තුවට සම්බන්ධ වූ උමං මාර්ග සියල්ල පුපුරවා හරිමින් ඇතැයිද හෙළි කර තිබෙනවා. ගත වූ දිනේදී දවල මන්දිරයේ නිවේදනයක් මගින් ප්‍රකාශ කළේ රෆා මෙහෙයුම නවතා දැමීමට ඊශ්‍රායලයේ එකඟතාවය පළ කළ බවයි. ඒ වෙනුවෙන් ඊශ්‍රායලයට අතිරේක ප්‍රතිලාභ ලැබෙනු ඇතැයිද නිවේදනය කළා. ගාසා තීරයේ හමාස් සෞඛ්‍ය පරිපාලනය ප්‍රකාශ කළේ ගාසා තීරයේ පුරා ඊශ්‍රායල් ප්‍රහාර හානිකර මට්ටමින් සිදුවන බවයි. රෆා මෙහෙයුම නවතා දමන බවට වාර්තා පළ කළද ගත වූ පැය 24 තුළ රෆාහි ස්ථාන කිහිපයක ඊශ්‍රායල් ගොඩබිම් ප්‍රහාර ආරම්භ කර ඇතැයිද දැනුම් දී තිබෙනවා. උතුරු ගාසාහි ජබාලියා බෙයිට් හැනුන් බෙයිට් ලහියා කලාප ඊශ්‍රායල් හමුදා විසින් වනසා දමමින් සිටින අතර සිවිල් වැසියන් දැඩි විනාශයකට ගොදුරු වෙමින් ඇතැයිද සඳහන් කළා. දිනය තුළදී පලස්තින වැසියන් 60 දෙනෙකු ඊශ්‍රායල් ප්‍රහාර මගින් මියගොස් ඇති බවයි හෙළි කර ඇත්තේ. මේ අතර නෝවීජියානු සරණාගත කවුන්සලයේ ගාසාහි හදිසි ප්‍රතිචාර ප්‍රධානී සුසේ වැන් මීගන් ප්‍රකාශ කළේ ගාසාහි තත්ත්වය වඩාත් විනාශකාරී වෙමින් ඇති බවයි. රෆා නගරය මේ වන විට විනාශ වෙමින් ඇති අතර එය පුරාවිද්‍යාත්මක කලාපයක් යුද පිටියක් සහ අවතාර නගරයක් බවට පත්ව ඇතැයිද පවසා තිබුණා. ලක්ෂ 9කට ආසන්න පිරිසක් නගරය අතහැර ගොස් සිටින අතර එම ජනතාවට ආහාර ඇතුළු සියලු පහසුකම් අහිමි කර ඇති බවයි හෙළි කර ඇත්තේ. එම ජනතාවට අවශ්‍ය සහන සැපීම සඳහා ජාත්‍යන්තරය වහා මැදිහත් විය යුතු බවයි නෝවීජියානු සරණාගත කවුන්සලයේ ගාසාහි හදිසි ප්‍රතිචාර ප්‍රධානී සුසේ වැන් මීගන් ප්‍රකාශ කළේ. ඊශ්‍රායල් හමුදාවේ දෛනික වාර්තාවෙන් සඳහන් කළේ උතුරු ගාසාහි හමාස් යලි සන්නද්ධ වූ ජබාලියාහි සිය මෙහුම් ජයග්‍රහයි මාවතකට එළඹ ඇති බවයි. හමාස් සංවිධානය උතුරු කලාපයේ නැවත සන්නද්ධ වීම වැළැක්වීම සඳහා ප්‍රහාර වේගවත් කළ අතර භූගත උමං මාර්ග සහ ආයුධ ගබඩා ගණනාවක් වනසා දමා ඇතැයිද දැනුම් දී තිබෙනවා. මධ්‍යම ගාසා තීරයේ ඩීර් අල් බාලා නගරයට නැගෙනහිරින් හමාස් මර්මස්ථානයක්ද වනසා දැමූ බවයි නිවේදනය කළේ. උතුරු ගාසාහි හමාස් සාමාජිකයන් භූගතව රැඳී සිටින බව හඳුනාගෙන ඇති අතර එම මෙහෙයුම වේගවත් කර ඇතැයිද අනාවරණ කළා. ජබාලියාහි භූගත කඳවුරකට එල්ල කළ ප්‍රහාර මගින් හමාස් සංවිධානයේ බෙයිට් හැනුන් බලෑණියේ අණදෙන නිලධාරී හුසේන් ෆියාඩ් මරා දැමූ බවයි සඳහන් කළේ. දේශසීමා විරහිත වෛද්‍යවරුන්ගේ සංවිධානය සඳහන් කළේ මධ්‍යම ගාසාහි ගබඩාවකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පලස්තීනුවන් 12 දෙනෙකු මිය ගිය බවයි. කලාපේ රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන ඩීර් අල් බාලාහි අල් අක්සා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සහ නව ජන්ම ඒකකය ඉන්ධනෙහි ගිය හේතුවෙන් අක්‍රිය වී ඇතැයිද දැනුම් දී තිබෙනවා. මේ අතර ගාසා උතුරු කලාපයේ කඳවුරක් තුළින් ඊශ්‍රායල් ප්‍රාණ ඇපකරුවන් 30 දෙනෙකුගේ මළසිරුරු සොයාගෙන තිබෙනවා. රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්ක වෙත ඇමරිකානු ආයුධවලින් පහර දීමට යුක්‍රේනයට අවසර ලබා දීමට සලකා බලමින් ඇතැයි නිව්යෝක් ටයිම්ස් හෙළි කර තිබෙනවා. ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටොනි බ්ලින්කන් විසින් ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනය වෙත මේ සම්බන්ධයෙන් ඉල්ලීම් සිදු කර ඇති බවයි අනාවරණ කළේ. ඇමරිකානු ආයුධ මගින් රුසියානු භූමියට පහර දීමේ තහනමක් දවල මන්දිරය විසින් පනවා ඇති අතර එය තුන්වන ලෝක යුද්ධයට මුල් විය හැකි බවයි දැනුම් දී තිබුණේ. ඒ අනුව දේශසීමා නගර ආසන්නයේ යුක්‍රේනයේ පසුබැසීම් සඳහා මෙම ඇමරිකානු සීමාවන් බලපා ඇතැයිද ඇන්ටොනි බ්ලින්කන් පෙන්වා දී තිබෙනවා. රුසියානු හමුදා චීනය, ඉරානය සහ උතුරු කොරියාවේ ආයුධ භාවිත කරන අතර
යුක්්‍රේනයටද ඒ සමාන පියවර ගැනීමේ අයිතිය ඇති බවයි හෙළි කර ඇත්තේ. මේ සඳහා වන අමරිකානු සීමා ලිහිල් කරුන් ලැබූ හොතන් යුක්්‍රේනය පැහැදිලි වශයෙන් ජයග්‍රහණය ලබනු ඇතැයිද පවසා තිබුණා. දවල මන්දිරයේ සීමා කිරීම් කොංග්‍රස් මණ්ඩලේ තුළද විවේචනයට ලක්ව ඇති අතර එය රුසියාවට බියෙන් කටයුතු කිරීමක් ලෙස නම් කළ හැකි බවයි පවසා ඇත්තේ. රුසියානු ජනාධිපති විලැද්මීර් පුටින් සිය සමීපතම රාජ්‍ය වන බෙලරුසියාව වෙත ගමන් කර තිබෙනවා. ආරක්ෂාව සහ උපායශීලී න්‍යෂ්ටික අවිසම්බන්ධයෙන් දෙරට අතර අභ්‍යාස පිළිබඳ බෙලරුසියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලෝකෂෙන්කෝ සමග මෙහිදී සාකච්ඡා ක්‍රියාත්මක බවයි නිවේදනය කළේ. අනාගත යුද්ධයකදී භාවිත වී හැකි කුඩා න්‍යෂ්ටික යුදහිස් සහිත මිසයිල දියත් කිරීමේ සූදානම වර්ධනය කිරීම මෙම යුදාභ්‍යාසයේ අරමුණ ලෙස නම් කර තිබෙනවා. රුසියාව හා බෙලරුසියාව අතර ශක්තිමත් ආරක්ෂක සහයෝගිතාවක් පවතින අතර ඒ අර්ථයේ බෙලරුසියාවේ ආරක්ෂාව රුසියාවේ ආරක්ෂාවට සමානව සැලකීමේ එකඟතාවයක් ඇති බවයි රුසියානු මාධ්‍ය වාර්තා මගින් ප්‍රකාශ කළේ. යම් අවස්ථාවකදී නේටෝව හරහා බෙලරුසියාවට ප්‍රහාරයක් එල්ල වූ හොත් රුසියාව ඒ වෙනුවෙන් ඍජුව මැදිහත්වන බවද තහවුරු කර තිබුණා. මෙය බෙලරුසියාව වෙත රුසියාවේ න්‍යෂ්ටිකාවි ලබාදීමෙන් පසු සිදු කරන පළමු ඒකාබද්ධ යුද අභ්‍යාසය ලෙසයි නම් කර ඇත්තේ. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ උපායශීලී න්‍යෂ්ටිකාවි දියත් කිරීමේ සූදානම අනුකරණය කිරීම සඳහා යුද අභ්‍යාසවල පළමු අදියර මේ සතියේ ආරම්භ කිරීමට නියමිත බවයි. බෝයිං සමාගමේ දෝෂ සහිත යානා සිය ගණනක් ගුවනේදී අවදානමක පවතින බවට පළ වූ වාර්තාවක් සම්බන්ධයෙන් එම සමාගම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව බෝයිං යානා සැලකියුතු ප්‍රමාණයක් ගුවනේදී පිපිරීම් වලින් අනතුරට ලක්විය හැකි බවට නිකුත් කර ඇති වාර්තා පදනම් විරහිත බවයි අවධාරණය කර ඇත්තේ. බෝයිං යානාවල ඇතැම් දෝෂ හඳුනා ගැනීම සම්බන්ධ වාර්තා නිවැරදි වුවද ඒවා ගුවන් ගමන් තුළ බරපතල අවදානම් මතු නොකරන බවද සමාගම දැනුම් දී තිබෙනවා. අමරිකානු ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය සිදු කරන විමර්ශනය තුළ බෝයිං 777 ගුවන් යානාවල බරපතල දෝෂයන් හඳුනාගෙන ඇතැයි පළ කළ වාර්තා සඳහා මෙසේ ප්‍රතිචාර පළ කර තිබුණා. මෙම දෝෂ හේතුවෙන් යානා උඩුගුවනේදී ගිනි ගැනීම හෝ පිපිරීමක් ඇති කළ හැකි බවට අනතුරු ඇඟවීමක්ද නිකුත් කර ඇති බවයි හෙළි කර තිබුණේ. මෑතකාලීනව බෝයිං යානා ගණනාවක දෝෂ සහ අවදානම් තත්ත්වයන් වාර්තා වූ අතර එම දෝෂ පිළිබඳ සත්‍ය වසන් කළ බවට සමාගම වෙත චෝදනා එල්ල වී තිබෙනවා. මෙහිදී බෝයිං 777 ගුවන් යානා පියාපත්වල ඉන්ධන ටැංකියේ වාතාශ්‍රය වෙනුවෙන් සවිකර ඇති ලෝහ තහඩුවක් විදුලි බන්ධනයකින් තොරව ස්ථාපනය කර ඇති බවයි හෙළි කර තිබුණේ. එමගින් යානා ගිනි ගැනීමේ අවදානම් වඩාත් ඉහළ බවද එමගින් පෙන්වා දී තිබුණා. දශක 7කට පසු ජපානයේ දේශීයව නිර්මාණය කළ පළමු තල්මසුන් ඇල්ලීමේ නෞකාව මෙහුම් සඳහා යෙදවීමට සැලසුම් කරන බව හෙළි කර තිබෙනවා. ජාත්‍යන්තර පරිසර සංවිධානවල විරෝධය නොතකා නියමිත කාලයට පෙර නෞකාවේ ඉදිකිරීම අවසන් කර ඇති බවයි නිවේදනය කළේ. කංගේ මාරු ලෙස නම් කළ නෞකාව තල්මසුන් ඇල්ලීමේ මෙහුම් වෙනුවෙන් දියත් කරන නෞකා පෙළක මව් නෞකාව ලෙස ක්‍රියාත්මක වනු ඇතැයිද හෙළි කර තිබෙනවා. කයිඩෝ තල්මසුන් ඇල්ලීමේ සංගමේ ප්‍රධානියා මාධ්‍ය වෙත සඳහන් කළේ ඉදිරියේදී ඇන්ටාර්කටික් මුහුදේ තල්මසුන් දඩයම් කිරීමට අපේක්ෂාවෙන් පසුවන බවයි. මේ සඳහා ජපාන රජයේ අනුමැතිය අපේක්ෂා කර ඇතැයිද සඳහන් කළා. ජපානයේ ප්‍රෝටීන් අවශ්‍යතා වෙනුවෙන් සහ ඖෂධ සඳහා මෙම තල්මසුන් දඩයම් කිරීම යළි වර්ධනය කරන අතර ඒ සඳහා වන ජාත්‍යන්තර සීමා කිරීම් පිළි නොගන්නා බවයි ජපාන බලධාරීන් නිවේදනය කළේ. මේ දක්වා ජපානයේ සුවිශේෂ ආර්ථික කලාපය තුළ පමණක් තල්මසුන් දඩයම් කිරීම සිදුවන බවද දැනුම් දී තිබෙනවා. ගෝලීය උණුසුම අඛණ්ඩව වර්ධනය වීමේ ප්‍රතිඵලයක් ලෙස ලෝකයේ සුප්‍රකට බල්ගේරියානු රෝසමල් වගාවන් සඳහා බලපෑම් එල්ල වී තිබෙනවා. කාලගුණ තත්ත්වයන්හි විකෘතිවීම් අධික උණුසුම සහ වර්ෂාව හේතුවෙන් නියමිත කාලයට මාසයකට පෙර බල්ගේරියානු ගොවීන් රෝසමල් අස්වනු නෙලමින් ඇති බවයි අනාවරණ කළේ. සියවස් ගණනාවක සිට සිදු කරන බල්ගේරියානු රෝසමල් වගාවන්හි අස්වනු ජූනි මාසය අවසානයේදී නෙලීම සිදු කළද මෙවර මුල්වරට තත්ත්වය වෙනසකට ලක්ව ඇති බවයි දැනුම් දී ඇත්තේ. ලෝකයේ පුරා රූපලාවන්‍ය කර්මාන්තයේදී භාවිත වන සුවඳ ඇති රෝසතෙල් නිෂ්පාදනය සඳහා බල්ගේරියානු රෝසමල් වැඩි වශයෙන් යොදා ගැනෙනවා. ලෝකයේ හොඳම රෝසතෙල් නිෂ්පාදනය සඳහා පුරාණ ත්‍රේස් රාජධානිය ප්‍රකටව පැවති බවයි හෙළි කර ඇත්තේ.
කෙසේ වෙතත් ගෝලීය දේශගුණික විපර්යාසයේ අවදානම් මත රෝස අස්වැන්න මුල්වරට පහත වැටෙමින් ඇතැයිද හෙළි කර තිබෙනවා. රෝස තෙල් ග්‍රෑම් එකක් සඳහා රෝස මල් පෙති දහසකට වැඩි ප්‍රමාණයක් අවශ්‍ය බැවින් මෙය අනාගතයේදී ගොවීන් වෙත ගැටලු මතු කළ හැකි බවයි නිවේදනය කළේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා A-News subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.